මංගද යන්නේ තේවත්ත බැසිලිකාව බලන්න. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ රාකම නගරයේ සිට කිලෝමීටර 3කින් වගේ මේ තේවත්ත බැසිලිකාව පිහිටලා තියෙනවා. ඔයා කොළඹ ඉඳන් එන කෙනෙක් නම් එහෙම නැතිනම් මීගමුව පැත්තේ ඉඳන් එන කෙනෙක් නම් ඔයාට මහබාගේ හන්දියෙන් හරවලා මෙතනට ළඟා වෙන්න පුළුවන්. ඔයා පොදු ප්‍රවාහණයෙන් එන කෙනෙක් නම් මහබාගේ හන්දියෙන් බැහැලා 262 බස් එකේ රාගමට එන්න පුළුවන්. කිලෝමීටර් 8ක් වගේ තමා එතන ඉඳන් තියෙන්නේ. ඒ වගේම රාගම දුම්රිය ස්ථානයෙන් බැහැලත් එන්න පුළුවන්. රාගමින් බැහැලා ඔයාට පුළුවන් තේවත්ත හරහා යන බස් එකක් අරගන්න. ඒ වගේම කියන්න ඕනේ නුවරපාරේ කඩවත හරහා යන කෙනෙක් නම් කිලෝමීටර් 5ක් 6ක් වගේ තමා මෙම ස්ථානෙට තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මෙම ස්ථානෙට ළඟා වෙන්න ප්‍රධාන මාර්ග පිහිටලා තියෙන්නේ. මෙම පූජනීය ස්ථානය පොද බිමක් වෙන්න කලින් එවකට ඔරෙන්ජ් හිල් වතුයාය කිතුණු සභාව විසින් මෙලදී ගන්නවා. ස්වභාව ධර්මෙන් අනුන නිස්කලංක කමින් සපිරුණු කතෝලික බැතිමතුන්ගේ මෙන්ම අන්නේ ආගමිකයින්ගේද හාස්කම් වලින් පිරුණු ස්ථානයක් තමයි තේවත්ත ජාතික බැසලිකාව කියන්නේ. එහෙම නැතිනම් ලංකා අප ස්වාමි දුවගේ දේවස්ථානය කියන්නේ. 1940 දී කොළඹ නගරයේ අගරදගුරු මේරි මාසෝල් හිමිපාණන් විසින් දෙවන ලෝක යුද්ධයේදී ජපන් ජාතිකයන් අපේ රට ආක්‍රමණය කරන්නේදී එයින් අපේ රට ආරක්ෂා කරන ලෙස ලංකාප ස්වාමි දූවන්ට උණු බාරය ඉෂ්ට වීම නිසා තමයි මෙම අතිවිශිෂ්ට නිර්මාණය එම බාරය ඔප්පු කිරීමක් ලෙස ගොඩනැගෙන්නේ. නමුත් එතුමා ස්වර්ගස්ත වීම නිසා මෙම බාරය ඔප්පු කරන්නේ අති උතුම් අගරදගුරු කාඩිනල් තෝමස් බෙන්ජමින් කුරේ හිමිපාණන්. යුරෝප දෙව්මදුරක් වගේ බැලූ බැල්මට පෙනෙන අතර දේවස්ථානයේ වටා නිත ගැටුණු අපූරු දසුනක් තමා ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ආගමේ ඉතිහාසයේ විශේෂ සංදිස්ථාන රූපාකාරයෙන් අබා තිබීම. ලංකා අප ස්වාමි දුවගේ ප්‍රතිමාව සාදා ඇත්තේ පෘතුගීසි ජාතිකයෙක් වූ ෆ්‍රෙඩන් විසින්. ඒ වගේම දේවස්ථානයේ අල්තාරේ කන්‍යා සොයිරියන් පූජා ප්‍රසාදීවරුන්ගේ ධාතු තැන්පත් කර තිබෙනවා. මෙහි තිබෙන ගෘහ නිර්මාණ ශිල්පය වගේම සිංහල අපට ආවේණික ලී කැටයම් ඉතාමත් සුන්දරයි. ජාතික බැසිලිකාවේ දිග අඩි 319ක්, පළල ගත්තොත් අඩි 58ක්, ඒ වගේම උස අඩි 125ක් වෙනවා. මෙහි ඇති තවත් සුවිශේෂීකමක් වන්නේ අපේ රටේ ජාතික බැසිලිකාවක් විදියට රටට උරුම වෙලා තියෙන එකම දේවස්ථානේ මෙය පමණයි. දේවස්ථානේ පහළ පොළොව යට දේවසප්‍රසාද මැදුර තිබෙනවා. එහි අගරදගුරු කාඩිනල් තෝමස් බෙන්ජමින් කුරේ හිමිපාණන්ගේ දේහය තැන්පත් කර තිබෙනවා. මෙම ස්ථානෙන් ඔබට අවශ්‍ය ඉටිපන්දම් මුදල් යොදා ලබා ගන්න පුළුවන්. ඉටිපන්දම් දල්වන්නට මෙම ස්ථානය සකසා තිබෙනවා. ඉටිපන්දම් දැල්ලුවාට පසු යාඥා කිරීමට විශේෂ යදුමක් මෙම ස්ථානයේ ප්‍රදර්ශනය කර තිබෙනවා. ලෝර්තු ගුහාව තිබෙන ස්ථානයට යද්දී මුලින්ම හම්බෙන්නේ මේ දේවමෑණියන්ගේ ප්‍රතිමාව. තවත් කොඩා දේවස්ථානයක් මෙම ස්ථානයේ නිර්මාණය කර තිබෙනවා. මේ එම කුඩා දේවස්ථානයේ ඇතුළත තිබෙන ආකාරයයි. මේ විශේෂ පූජනීය ස්ථානයේ සිසිලස රැකගන්න මේ ස්ථානයේ අසල විශේෂ වැවක් නිර්මාණය කර තිබෙනවා. මෙම වැව ලංකා සිතියමේ හැඩයට එකල නිර්මාණය කර තිබෙනවා.
මෙම වැවේ නිර්මාතෘ වන්නේ කාඩිනල් තෝමස් කුරේ හිමිපාණන්. ඒ නිසාම මෙම වැව කාඩිනල් තෝමස් කුරේ සමුද්‍රය නමින් නම් කර තිබෙනවා. මේ තියන්නේ ජාතික බැසිලිකාවේ වර්තමාන කාලයේ ඉදියුන ලූර්දු ගුහාව. බැසිලිකාව හදද්දී ඒකට අවශ්‍ය ගල් කුට්ටි අරගෙන තියෙන්නේ මෙම ස්ථානෙන්. ඒ වගේම මෙම ආකෘතිය අරගෙන තියෙන්නේ ප්‍රංශයෙන්. ප්‍රංශයේ ලූර්දු ගුහාවෙන් ගෙනාපු ඉතා වටිනා පාෂාණයක් මෙහි තැන්පත් කර තිබෙනවා. ගුහාවේ වැඩනිමව ප්‍රථම දේව මෙහෙය පවත්වා ඇත්තේ 2018 පෙබරවාරි මාසයේ. බැසිලිකාවට එන ප්‍රධාන පිවිසුමේදී ඔබට කෞතුකාගාරයක් දැක ගන්න පුළුවන්. එහි කතෝලික පියතුමන්ලා භාවිතා කරපු භාණ්ඩ, වටිනා ග්‍රන්ථ, පාප් වහන්සේලා භාවිතා කළ අසුන් පවා දැක ගන්න පුළුවන්. ඒ වගේම කිතුණු චිත්‍ර එහි තැන්පත් කර තිබෙනවා. අවසාන වශයෙන් කියන්න ඕනි ක්‍රිස්තියානි ආගමේ පමණක් නොව ඕනෑම ආගමක් අදහන කෙනෙකුට මෙම පුදබිමට යන විට ලැබෙන මානසික සහ ශාරීරික සුවය වචනවලින් විස්තර කරන්න නම් බැහැ. දහස් ගණනක් බැතිමතුන්ගේ කඳුලලි පිසදමන ලංකා අප ස්වාමිදුවන්ගේ ආශිර්වාදය ලබා ගන්න ජීවිතේ එක් වතාවක් හෝ මේ පුණ්‍ය භූමියට යන්න. ඔයා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ආරාධනා කරනවා මගේ YouTube channel එක subscribe කරන්න කියලා.